හොඳයි ටොක් සපන් මගේ චාලකින් ඔලන් සාධරෙන් පිළිගන්න අයිතින් මම අදත්තාව ගලන්ට දැනුමක් සහිත වැඩසටානක් අරගන ඉති මම මීට පෙර දෙපත් කරපු ග්‍රාම නිධාරීතුමාගෙන් අපිට කරගන්න පුළුවන් සේවාව යටතේ ජාතික හඳුනුම් පතක් හදාන්නේ කොහොමද ඒ වගේ සංශෝධනය කරගන්නේ කොහොමද ඒ වගේ වීඩියෝ ටිප් දෙකක් අරගෙන ආවා ඉතින් මම අද කතා කරන්නේ කොහොමද හඳුනුම් පතක් නැති වුනහම අපි එකක් නැවත හදාගන්න කියලා. ඉතින් අපි දන්නවා හැඳුනුම් පතක් නැතුව අද ලංකාවේ කිසිම තැනක හරියට වැඩක් රාජකාරි වැඩක් කරගන්න ගියාම ලොක් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කියලා. නේද? අනිවාර්යෙන් හැඳුනුම් පතක් තිබීම අනිවාර්යයි. ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද නැති වුණොත් හැඳුනුම් පතක් හදාගන්න අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම හැඳුනුම් පත නැති වෙච්ච විගසම ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක් දාන්න ඕන මගේ හැඳුනුම් පත නැති වෙලා කියලා. ඊට පස්සේ ඒ එන්ට්‍රි කොපිය අරගෙන එන්න ඕනේ ග්‍රාමසේවක මහත්තයා ගාවට. ඒ වගේම උපැන් සහතිකේ මාස 6ක් ඇතුළත ගත්තු උපැන් සහතිකේ ඔරිජිනල් පිටපතකුත් අනිවාර්යෙන් රැගෙන එන්න ඕනේ. ඒ වගේම හැඳුනුම් පත සම්බන්ධ සාක්ෂියක් විදිහට රියදුරු බලපත්‍රයක්, ඒ වගේම බැංකු ගිණුමක පිටපතක්, එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රයක් අනිවාර්යෙන් රැගෙන යන්න ඕනේ. ඒ වගේම රුපියල් 45ක මුද්‍රාවකුත් අරගෙන යන්න ඕනේ. ඒ වගේම දිග ලියුම් කවරකුත් අරගෙන යන්න ඕනේ. එයාගේම රුපියල් 500ක මුදලකුත් ලබා දෙන්න ඕනේ ග්‍රාම නිලධාරිතුමාට. එතකොට ඔයගලන්ට ඔයගලගේ නැති වෙච්ච හැඳුනුම් පත හදා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි නැති වෙච්ච හැඳුනුම් පතක් හදා ගන්න අපිට අවශ්‍ය වෙන ලියකියවිලි. අහා හදා ගන්න ක්‍රමය. ඉතින් මම හිතනවා ඔයගලන්ට යම්සි දැනුමක් ලැබුණා කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දිගුවකින් එනතුරු තවත් වටින වීඩියෝකින් එනතුරු ගිහිල්ලා එන්න. ජය වේවා.